ඒකේන්ද්‍රීය ප්‍රශ්නයක් තිබෙනවා ගෝටා ගෝ හෝම් ජනාධිපතිවරයා ගෙදර යන්න කියලා මේ සටනේ දෙවෙනි කේන්ද්‍රය තමයි සාමාන්‍ය ජනතාවට තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය වෙන පහසුකම් ටික ලබා දීම ඒකට යටත්ව කෙරෙන ඕනෑම යෝජනාවක් අපි සාකච්ඡා කරන්න ලෑස්ති එතුමා කිව්වා පළවෙනි දේ ගෝටා ගෝ හෝම් එතුමට මතක් කරනවා මේ ජනාධිපතිතුමා ඉල්ලස් වෙන්නේ නැහැ ඔබතුමාලගේ ওই යටි අරමුණත් එක්ක අපි හැප්පෙන්න ලෑස්ති ඒක මූන්ටම කියන ඔබතුමාට අපි ඉල්ලලා අස්සුනේ තමුන්නාස්සලගේ ඉල්ලීමට ඉතින් ආණ්ඩුවක් කරන්න අපි ආරාධනා කෙරුවා ජනාධිපතිතුමාගේ ඉල්ලීමට තමයි අපි ඉල්ලලා අස්සුනේ අපි කිසිසේත් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ අපේ ආණ්ඩුව බාර දෙනකොට ඩොලර් මිලියන 7.5ක් තිබ්බා වයි පිටයි වඩන්නේ එතකොට we are doing politics why what's wrong එතකොට අද අපේ භාණ්ඩාගාරයේ තියෙන මිලියන 500කට අඩුවෙන් ඒ හා සමානම ඔබතුමාලා දැනගන්නට ඕන ඔබතුමන්ලගේ කාලය තුල ISB වලින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක පමණ ප්‍රමාණයක් ණය ගත්තා ඒ ණය වලින් මොනවද කරේ අද ඕගොල්ලෝම ඇවිල්ලා හිටගෙන කියනවා නෝ US ටයින් එලියට ගිහිල්ලා අපි විසඳුම් හොයන්නයි කියලා අද ඕක කියයි ඉස්සරහට ඕකෙන් වෙන බලපෑම කල්පනා කරලා බලන්නට ඕන කිසිම මිනිහෙකුට මේ රටේ ආණ්ඩුවක් කරන්නට හම්බු වෙන්නේ නැහැ අවුරුද්දෙන් අවුරුද්දට මිනිස්සු පාරට බහි අපේ හර්ෂ මැතුමාට අපි ආරාධනා කරනවා ඇවිල්ලා මේක බාර ගන්න කියලා අපි දෙන්නම් ඔබතුමාට ඔබ කරන්න අපි උදව් කරන්න ජනාධිපතිකම් ඒක ඕගොල්ලෝගේ පැක්ෂෙන් දෙන්න ඒක ජනතාවෙන් තෝරගත්ත එක ඊය වෙනකොට කතාවක් තිබුණා අපි පඩිය ගෙවන්නේ නැහැ කියලා ඊය වෙනකොට බිලියන 123ක් ගෙවලා පඩිය විතරක් නෙමෙයි ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් එකක් ගෙවලයි කියන එක අපි කියන්නට ඕන අපි කිව්වා ඩොලර් මිලියන 500 ගෙවන එක සම්බන්ධයෙන් ඊට වඩා හිතන්න තිබුණා එදා ඩොලර් මිලියන 500 අතේ තියාගත්තා නම් අඩු ගානේ කිරිපිටි ටික බෙහෙත් ටික ගේන්න පුළුවන් මගේ අතේ මේ තියෙන පත්‍රිකාව මේ පාර්ලිමේන්තුවේ ලිපි ශීර්ෂයක් තමයි මේ පත්‍රිකාව පිටපත්තේ කඩ සාප්පු වහලා දාන්න කියලා කිරිඳිවැල මගේ නගරයේ කඩ සාප්පු වලට බෙදලා තියෙනවා ඊයේ දවස තුල අපි දන්නවා කවුද පහුගිය කාලේ අතීතයේ මේ තුණ්ඩුවෙන් කඩ සාප්පු වැහුවේ කියලා මේ පිළිබඳව වහාම කඩිනමින් පරීක්ෂාවක් කරන්න අපි සූදානම් මේ රටේ මේ දෙවෙන ප්‍රශ්නෙට විසඳුම් දෙන්න ඒ පාරට ආපු මිනිස්සු ඉල්ලුවා බෝඩ් එකක් පෙන්නලා ඉවර වෙලා අනේ අපිට තෙල් දෙන්න අපිට ගෑස් ටික දෙන්න තෙල් ටික ඉල්ලන මිනිහා විදුලිය ඉල්ලන මිනිහාගේ පිටිපස්සෙන් බෝඩ් එකක් තියනවා මොකද්ද ආණ්ඩුව දියව් මේක නවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නැතිව කැලෑ නීතියක් රජ කිරීම අපි කාටවත් අයිතියක් නැහැ ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න අඩු වැඩි වශයෙන් බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නේ දිහා බලන්නේ අර්බුදය තමන්ගේ අවස්ථාවක් බවට පරිවර්තනය කරගන්න ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයක් පත් නොකර ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ සුදුසු විසඳුමක් තමුන්නාන්සලා අපි යෝජනා කරයිද කියලා බලාගෙන වෙන්නත් පුළුවන් අපට වගකීමක් තියෙනවා ඇඟිල්ල දික් කරනවා වගේම අපි උත්තරත් මෙතනට දෙන්න ඕන ඒ නිසා පළවෙනි කොන්දේසිය අග්‍රාමාත්‍යවරයාගේ සිටේ තිබුණු ආණ්ඩුව ඉවත් විය යුතුයි මේ අගමැතිතුමාගේ නමෙන් පාර්ලිමේන්තුවට ආපු මිනිස්සු 2015 නුගේගොඩ වේදිකාවේ වෙන මොනවත් නෙමෙයි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ සුසංගියෝගෙන් තමයි මේක යන්න ඕනේ කියලා කිව්වා එහෙම කියපු කට්ටිය අවිල කියනවා නෑ දැන් මහින්ද රාජපක්ෂ ඉවත් වෙන්න ඕනේ කියලා කියනවා විමල් වීරවංශ මහත්තයා හිතනවනම් එයාට මෙතන අගමැති වෙලා එතන බලය හදාගන්න පුළුවන් අන්තර්භාර පාර්ලිමේන්තුවක් කියලා එතුමත් එක්ක ඉන්න 6 දෙනයි මෙතන එතුමාට අවශ්‍ය වෙනවා 107 දෙනෙක් අවශ්‍ය වෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ තව ඒ බලය හදන්න ඒ නිසා අපේ 159 46ක් ගියත් 113ක් අපිට ඉන්නවා ඒ නිසා අද වෙනකන් කවුරුවත් කියලා නැහැ ගිහිල්ලා ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා කියලා. මේක පාර්ලිමේන්තුවම හොයන්න ඕන කටයුත්තක් කවුද මේ ඉන්ධන බෙදා හැරීම මේ තත්ත්වෙට සිතා මතා පත් කරව පුද්ගලයෝ කියලා. අපි ඉල්ලීමක් කරනවා මේකට පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවකුත් දාන්න ඕන. පහුද කාලේ කවුද මේ ඉන්ධන ඇනුම් වල පිටිපස්සේ හිටියේ අර්බුදයක් ඇති කරමින් මේ රටේ බලශක්ති අර්බුදයක් කරා ගෙනිච්ච කවුද කියන එක පිළිබඳව හොයන්න ඕන.